මෑතකාලයේ සන්දාන ගොඩක් ගොඩනැගෙනවා. ඉතින් එකට එකතු වෙලා හිටපු කණ්ඩායම් විවිධාකාරයෙන් බෙදිමින් ආයෙකතු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළුවක් රනිල් ගාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළුවක් සජිත් ගාව. පොහොට්ටුව ගත්තොත් පොහොට්ටුව පාර්ලිමේන්තු නියෝජනය කරන අයගෙන් පළුවක් රනිල් වික්‍රමසිංහ ගාව, පොහොට්ටුවේ තව පළුවක් සජිත් ප්‍රේමදාස ගාව, පොහොට්ටුවේ තව පළුවක් පොහොට්ටුව ගාව. එනිසා අපිට තියෙන්නේ මේ මෙතෙක් මේ රට විනාශයට පත් කරන ලද කණ්ඩායම් විවිධ ලේබල් ගහමින් විවිධ සන්ධාන ඇති කරගන්නවා. ඒවා කිසිසේත්ම අපේ දේශපාලන ගමනට අභියෝගයක් නෙවෙයි. ඒ නිසා තෙලින් බැද්දත් කිරින් බැද්දත් කොබෙය කොබෙයම. ඒ නිසා මේ කට්ටිය මොනම අම්දාගෙන එකතු කරගත්තත් අර අල්ලන සෙල්ලම් කරන්න එක එක දවසට එක එක කණ්ඩායම් බෙදනවා වගේ එකම කණ්ඩායම විවිධ නම් වලින් බෙදීමක් තමයි මේ තිබෙන්නේ. ඒ නිසා මේ කිසිසේත්ම දේශපාලන අලුත් පරිවර්තනයකට උර දීමක් හෝ මේ කිසිසේත්ම ජාතික ජන බලවේගයකට අභියෝගයක් නෙවෙයි. එම බෙදීම් මේ කල්ලි ගැහිම් මේ එකතු වීම දෙස බලනකොට මේ රටේ දේශපාලන කොච්චර ඛේදවාචකයක්ද කියලා දැනෙනවා. සජබේ සභාපති පොන්සේක මහත්තයා එළියේ, පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් ඇතුළේ. ඒක ඇති වෙනස මොකක්ද? එනිසා මම හිතන්නේ මේ සිදුවීම් ඇති වෙන මුකුත් අධ්‍යයනය කරන්න ඕනේ. මේ දේශපාලන සිද්ධ වෙන සිදුවීම් ප්‍රමාණවත් මේ දේශපාලන කඳුරු පරාජයට පත් කිරීම සඳහා ජනතාවට හිතන්න. ඔය බොහෝ අය අපේ දොරවල් වලට තට්ටු කරපු අය. හැබැයි අපි දොරට තට්ටු කරපුවම දොර ඇරලා ආයි බොවන් කියලා ඇතුළු කර ගැනීම සඳහා තියෙන දුෂ්කරතාවයන් කිව්ව මොකද? ඉතිහාසයේ පැටිකිරිය ඒ තරම් සුදුසුනේ, සුදු හොඳනේ. මම හිතන්නේ නාමල්ට තියෙන අභියෝගය තමයි රාජපක්ෂ කඳුර වැළලී අනේක යම් ප්‍රමාණයක හෝ වැලක හෝ එල්ල ගන්න පුළුවන්ද කියන එක. හැබැයි මම හිතන්නේ නාමල් රාජපක්ෂ සහ රාජපක්ෂ කඳුර අපේ දේශපාලනයේ අවසන් අදියරයට ඇවිල්ලා තිබෙනවා. ඒ අවසන් රවුම දිවීමේ අභියෝගය තමයි නාමල් රාජපක්ෂට තියෙන්නේ. එනිසා අපිට ඔහුගෙන් කිසි අභියෝගයක් නැහැ. ලෙහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ. ඔබටත් මේ රටේ ජනතාවටත් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා රාත්‍රී වෙනකොට ප්‍රතිඵලය දැනගන්න පුළුවන්. එනිසා සාහතික වශයෙන් මේ ජයග්‍රහයි මැතිවරණ බවට ජාතික ජන බලවේගයට පත් වෙනවා.